1940 වසරේ ජූලි 27 වනදා මහනුවර ගුණ්ඩෑපාන පමුණුගම වලව්වේ දෙල්දෙණියේ ලොකු බණ්ඩා කොබ්බෑකඩුව නිලමෙතුමාට දාව අයෝනා රත්වත්තේ මැතිණියට දරුවෙක් උපදිනවා. ඔහු නමින් ඩෙන්සිල් කොබ්බෑකඩුව. දෙමාපිය සෙවණේ හැදී වැඩෙනම ඔහු අධ්‍යාපනය ලබන්නේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන්. පාසලේ අධ්‍යාපනයට අමතරව ක්‍රීඩාවටත් දස්කම් පාන ඩෙන්සිල් සිසුවා පාසලේ රග්බි, ක්‍රිකට් හා හොකී කණ්ඩායම් වලටත් තේරීපත් වෙනවා. සාර්ථකව අධ්‍යාපනය නිමවනම ඔහු 1960 වසරේදී කැඩට් නිලධාරියෙකු ලෙස යුද හමුදාවට එකතු වෙනවා. මොහුට මූලික පුහුණුව ලැබෙන්නේ දියතලාව යුද හමුදා පුහුණු මධ්‍යස්ථානයෙන්. මූලික පුහුණුව අවසන් කරන මොහු වැඩිදුර පුහුණුව සඳහා මහා බ්‍රිතාන්‍යයේ රාජකීය හමුදා අකඩමියට ඇතුල් වෙනවා. ඉන් පුහුණුව ලබා අවසන් කර ඩෙන්සිල් කොබ්බෑකඩුව බිරුවා 1962 වසරේදී නැවත ලංකාවට පැමිණෙනවා. ලංකාවට පැමිණි මොහු දෙවන ලුතිනන්වරයෙකු ලෙස ශ්‍රී ලංකා සන්නහ සන්නද්ධ බලකායට ඇතුල් වෙනවා. 1965 වසරේ හත්හවුල නම් ඩඩ්ලි සේනානායක රජය බලයට පත්වනවා. ඔවුන් අත්සන් කළ ඩඩ්ලි කෙල්වනායකම් ගිවිසුම නිසා රට තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් උදාවනවා. ඉන් මාස කිහිපයකට පසුව ජෙනරාල් රිජඩ් උඩුගම යුද හමුදාවට අවශ්‍ය උපකරණ පරීක්ෂා කිරීමට එංගලන්තයට යනවා. නමුත් ආරක්ෂක අමාත්‍යාංශයේ හදිසි කැඳවීමක් නිසා ලංකාවට නැවත පැමිණෙන ඔහු පොලිස්පති ජෝන් ආටිගලගේ අත්අඩංගුවට පත්වනවා. ඒ කුමන්ත්‍රණයක් මගින් රජයේ පෙරලීමට උත්සාහ කිරීමේ චෝදනාවකට. එම අවස්ථාවේදී ඩෙන්සිල් කොබ්බෑකඩුව විරුවාටත් චෝදනා එල්ලවන අතර ඒ නිසා කොබ්බෑකඩුව විරුවා අනිවාර්ය නිවාඩු යවනවා. ඉන්පසු 1970 වසරේ සමගි පෙරමුණු රජය බලයට පත්වනවා. නව රජය මගින් ඩෙන්සිල් කොබ්බෑකඩුව විරුවා නැවත හමුදා සේවයට කැඳවනවා. ඉන් වසර කිහිපයකට පසුව උතුරේ නාඳුනන කල්ලියක් කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදු කරන්න පටන් ගන්නවා. 1975 වසරේ නාඳුනන තුවක්කුකරුවෙකු විසින් යාපනය නගරාධිපති ඇල්බර්ට් දොරයප්පාව ඝාතනය කරන්නේ මේ අතරතුර. ඒ සමගම උතුරේ සන්නද්ධ කල්ලිවල ක්‍රියාකාරීත්වය වර්ධනය වනවා. මෙහි ප්‍රතිඵලයක් විදියට 70 දශකයේ අගභාගයේ වන විට ඊළම් යුද්ධයේ ආරම්භය සිදුවනවා. මේ ආකාරයෙන් ආරම්භ වුණ යුද්ධය 1983 කළු ජූලියන් නිසා ප්‍රචණ්ඩකාරී වනවා. මේ වන විට අත්දැකීම් රසක් ලබාගෙන සිටි ඩෙන්සිල් කොබ්බෑකඩුව විරුවා ක්‍රියාන්විතවලදී නිර්භීතව සටන් කරනවා. පසු 1987 වඩමාරච්චි ක්‍රියාන්විතය ආරම්භනවා. මේ ක්‍රියාන්විතයේ වන්නි බලසේනාවට අණ දෙන්නේ ඩෙන්සිල් කොබ්බෑකඩුව විරුවා. වඩමාරච්චි ක්‍රියාන්විතයේදී ශ්‍රී ලංකා යුද හමුදා ප්‍රහාර හමුවේ ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි අන්ත අසරණ වනවා. ප්‍රභාකරන්ගේ අන්ත පරාජය අතළඟ තිබියදී ඉන්දියන් හමුදාව ලංකා ගුවන් සීමාව ආක්‍රමණය කරනවා. ඉන්දියන් හමුදාවේ බලපෑම නිසා අතරමඟ සටන නතර කරන ශ්‍රී ලංකා හමුදාවට සිදුවනවා. 1990 වසරේදී ලක් රජය හා කොටි සංවිධානය අතර සාම සාකච්ඡා ආරම්භෙනවා. සාම සාකච්ඡා අතරතුර කොටි ත්‍රස්තවාදීන් නැගෙනහිර පොලිසිවලට පහර දෙමින් පොලිස් නිලධාරීන් 600ක් මරා දමමින් එම ප්‍රදේශවල බලය අල්ලා ගන්නවා. මේ අහිමුණ බලය නැවත ලබා ගැනීම පැවරෙන්නේ ඩෙන්සිල් කොබ්බෑකඩුව විරුවාට. කොබ්බෑකඩුව විරුවා නැගෙනහිර සටන් බිම කොටස් හතරකට බෙදමින් සටන සැලසුම් කරනවා. මෙසේ සැලසුම් කරන ක්‍රියාන්විතය අවසන් වන්නේ කොටින්ගේ නැගෙනහිර බලය කෑලිවලට බිඳ දමමින්. ඉන්පසුව මහු 1991 වසරේදී අලිමංකඩ මුදා ගැනීම සඳහා කළ බලවේගයේ ක්‍රියාන්විතයටත් නායකත්වය දෙනවා. එම ක්‍රියාන්විතයේදී අලිමංකඩ කඳවුර යළි අත්පත් කර ගැනීමට අප හමුදාව සමත් වෙනවා. 1900 වසරේ අගෝස්තු වන විට ෆයිනල් කවුන්ට්ඩවුන් නම් දෙවන්ත ක්‍රියාන්විතයක් සඳහා කොබ්බෑකඩුව විරුවා ප්‍රමුඛ හමුදා ප්‍රධානී සැලසුම් සකස් කරනවා. 1992 වසරේ අගෝස්තු 8 වනදා කොබ්බෑකඩුව ඇතුළු නිලධාරීන් පිරිසක් රහස් සාකච්ඡාවක් සඳහා යාපනය අරාලි තුඩුවට යනවා. සාකච්ඡාව අවසන් වී පැමිණෙන විට ඔවුන් ගමන් කළ ජීප් රථය බිම් බෝම්බයකට හසු වෙනවා. තුවාල ලැබූ කොබ්බෑකඩුව විරුවා හෙලිකොප්ටරයකින් පලාලි රෝහල වෙත ගෙන යනවා. ඔහු එහි මූලික ප්‍රතිකාර ලබමින් සිටිද්දී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරුන් වැඩිදුර ප්‍රතිකාර කිරීම සඳහා සූදානම් වනවා. නමුත් එදා ඔහුව කොළඹට රැගෙන යමින් සිටි හෙලිකොප්ටරය ශ්‍රී ජයවර්ධනපුර රෝහල් අහසේ කරණම් ගසා අවසානයේ යන්නේ කොළඹ ජාතික රෝහල වෙත. විශාල ප්‍රමාදයකට පස්සේ රෝහල් ගතකල් කොබ්බෑකඩුව විරුවා බේරා ගැනීමට වෛද්‍යවරුන් දැඩි උත්සාහයක් ගත්තත් අන්තිමේදී උත්සාහය අසාර්ථක වනවා. ලක්වැසියන් කම්පා කරමින් කොබ්බෑකඩුව විරුවා පස්වර 2:30ට පමණ සිය අවසන් හුස්ම පොද හෙළනවා. කොබ්බෑකඩුව විරුවාගේ මරණය සම්බන්ධව විවිධ පාර්ශ්වයන්ට චෝදනා එල්ල වුණා.
බෝම්බය පිබිරීම පිළිබඳව පරීක්ෂණ පැවැත්තු දේශීය පරීක්ෂකයන් පුපුරාගේ බිම්බෝම්බයක් බව සඳහන් කළත් විදේශීය පරීක්ෂකයාගේ නිගමනය වුණේ එය බිම්බෝම්බයක් නොවන බවයි. මේ ආන්දෝලනාත්මක තත්ත්වය නිසා කොබ්බෑකඩුව බිරුවාගේ මරණය පිළිබඳව සොයා බැලීමට 1994 දී බලයට පත් වුණු පොදු පෙරමුණු රජයේ විශේෂ කොමිසමක් පත් කරනවා. තිරිස ඩයස් බණ්ඩාරනායකගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වුණ එම කොමිසම මගින් සැලකිය යුතු දෙයක් අනාවරණය කර ගැනීමට සමත් වුණේ නැහැ.